හරිපුතේ ගොඩක් අය ලියලා ඉවරලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ අඩු නාගරික මට්ටමක් පැවතීම කෙරෙහි බලපාලා තියෙන ප්‍රධානම සාධකයක් තමයි ප්‍රවාහන සන්නිවේදන පහසුකම් වල දියුණු වීම කියන එක. එතකොට මේක ගොඩක් කට්ටිය ලියලා ඉවරයි. මම එක්කෙනෙක් මේකෙන් තෝරගත්ත, ටිකක් අමාරුවෙන් තෝරගත්තේ. දිදුල රුක්ෂාන් කියන්නකෝ බලන්න. ශ්‍රී ලංකාව තුළ අඩු නාගරික මට්ටමක් පැවතීම කෙරෙහි බලපා ඇති ප්‍රධානම සාධකයක් වශයෙන් අපට ප්‍රවාහන සන්නිවේදන පහසුකම් දියුණුවීම ගත හැක. එනම් ශ්‍රී ලංකාව ගත් විට වත්මන් ජන සමාජයේ ඉහළ අගයක පවතිනු ලබයි. මේ හේතුවෙන් රජය විසින් ලංකාව තුළ ප්‍රවාහන පහසුකම් විවිධාකාරයෙන් දියුණු කොට ඇත. එය අධිවේගී මාර්ග ලබා දීම, සුපෝභෝගී බස් රථ සේවා, දුම්රිය හා ගුවන් ගමන් ආදී සේවාවන් පුළුල් කිරීම එයට කදිම උදාහරණ ලෙස ගත හැක. එමෙන්ම සන්නිවේදන පහසුකම් ගත් විට වර්තමානයේ සහ අතීතයේ ශ්‍රී ලංකාවේ පිහිටීම මෙම සන්නිවේදන පහසුකම් වැඩි දියුණු කිරීමට තවත් විශේෂ පාරිසරිකමය රුකුලක් වශයෙන් අපට ගත හැකි. වර්තමානය වන විට දකුණු ආසියාවේ ඉහළම අන්තර්ජාල වේගයක් අත්පත් කරගෙන ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. එමෙන්ම වර්තමානයේ තිබෙන්නා වූ විවිධ නාගරික ජන සමාජයන්ට ගැළපෙන ආකාරයෙන් මාර්ගගත සේවා එසේත් නැත්නම් ඔන්ලයින් ආකාරයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ආකාරයේ කටයුතු මහජනතාවට සමීප කිරීම මගින් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ හා ආර්ථිකය පුළුල් කිරීමට රජය විසින් සන්නිවේදන පහසුකම් දියුණු කරමින් ප්‍රශස්ත මට්ටමේ කටයුතු සම්පාදනය කිරීම තුළින් ප්‍රවාහන හා සන්නිවේදන පහසුකම් දියුණු වීම ශ්‍රී ලංකාවේ අඩු නාගරික මට්ටමක් පැවතීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන සාධකයක් වශයෙන් හැඳින්විය හැකියි. හරි, හොඳයි. සාමාන්‍යයෙන් රූල් 10කට වගේ සීමා වුණොත් ගොඩක් හොඳයි. ගොඩක් උත්තරේ අර අපි කියන්නේ ඔක්කොම තියෙන පුතේ ගොඩක් හොඳ උත්තරයක්. ඒුණට අපි ලියනකොට කාලයත් බලන්න ඕනි. ගොඩක් විස්තර ලියන්න අවශ්‍ය නැහැ. ගොඩක් හොඳයි ලියලා තිබුණා. අර අභ්‍යන්තර ගුවන් සේවා කියන එක ගොඩක් හොඳයි. අභ්‍යන්තර ගුවන් සේවා තියෙනවා යාපනයේ ඉඳන් ගොඩක් අයට කොළඹට එන්න, ඒ වගේ අභ්‍යන්තර ගුවන් සේවා අනුරාධපුර වගේ ප්‍රදේශවල ඉඳන් එන්න පුළුවන්. ඒ වගේම තමයි තව උතෙන්ට ලියාගත්තොත් හොඳයි ෆයිබර් ඔප්ටික් කේබල් කියන කියන්නේ රැහන් රහිත, කියන්නේ ගොඩක් වෙලාවට අර ෆයිබර් ඔප්ටික් කේබල් කිව්වහම ඉක්මනින්ම අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වෙන්න හැකියාව පවතින ක්‍රමවේද තියෙනවා. ඒ මගින් නා ගෝලීයකරණය ගොඩක් වෙලාවට ඇති වෙනවා. ගෝලීයකරණය කියන්නේ කුඩා ප්‍රදේශයක් බවට පත් වෙනවා. මේ වගේ ගොඩක් දේවල් ලියන්න පුළුවන්. අපට විනාඩි 4යි තියෙන මේ එක කරුණක් විභාගෙදි ලියන්න. හරි, ඒක විනාඩි 4ක් වගේ තියෙනකොට අපි ගොඩාක් කාලවලට මේ වචන අපි භාවිතා කරනකොටත් එක ඒ වචනේ අර සිංහල වචන ගොඩාක් කාලවලට භාවිතා කරන්න ඕනේ ගොඩාක්ම. හරි, දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රචනාමයක් රචනා ලියන්නේ අපි රචනාවල් ලියන විදිහට කරුණු ටික ගොඩනගා ගන්න එතෙන්ට. එතකොට අර අර සම්බන්ධ කිරීමේදී ගොඩාක් කාලවලට සිංහල අපි සාහිත්‍ය ලියන ඒ රටාවට යන්න එපා. මේ හින්දා රූල් 10-15 වගේ ලියනවා නම් ගොඩක් හොඳයි. 10-12 අතර හොඳ උත්තරයක් ගොඩනගා ගන්න ගොඩක් හොඳ උත්තරයක්. දැන් කිව්වේ උත්තරේ ගොඩක් හොඳයි. රූල් 12ක වගේ මගේ හිතෙනවා ඒ වගේ උත්තරයක් ලියනකොට අන්න ඒ වගේ මට්ටමක හොඳ උත්තරයක් ලියන්න ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ වෙනකොට. හරි, දැන් අපි කරුණු දෙකක් කතා කරලා ඉවරයි. ඊළඟට තියෙනවා නාගරික ප්‍රදේශ ප්‍රාදේශීය සභා මායිම් තුළට ඇතුළත් කිරීම කියන එක. මේක අපි කලින් සඳහන් කළා. මම ඒකේ පසුබිම පොඩ්ඩක් විස්තර කරන්නම් පුතේ. අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ 1987 විශේෂ දෙයක් සිද්ධ වුණා ප්‍රාදේශීය සභා මට්ටමින්. ඒකට හේතුව 1987 තමයි ලංකාවේ ප්‍රාදේශීය සභා පනත ගිනාවේ. එතකොට මේ 87 පෙර ලංකාවේ නගර විදිහට හැඳින්වුවේ මහනගර සභා, නගර සභා, සුළු නගර සභා. 87 පෙර ලංකාවේ නගර විදිහට හැඳින්වුවේ මහනගර සභා, නගර සභා, සුළු නගර සභා. එතකොට 87 පස්සේ අර කලින් හැඳින්වුණු සුළු නගර සභා
පෙළ හිටපු පිරිස් ප්‍රාදේශීය සභාගණයට වැටෙනවා. ප්‍රාදේශීය සභාවට වැටෙන ඉසුරු නගර සභාවල හිටපු අය. එතකොට ප්‍රාදේශීය සභා නාගරික ප්‍රදේශයක් කියලා අපි නිර්ණායක කරන්නේ නැහැ, මිනුම් කරන්නේ නැහැ. ප්‍රාදේශීය සභා අපි ග්‍රාමීයංශයට තමයි වැටෙන්නේ. එහෙනම් කලින් නගර ලෙස හැඳින්වෙන මහනගර සභා, නගර සභා, සුළු නගර සභා වලින් 87න් පස්සේ මහනගර සභා, නගර සභා විතරයි නගර වෙන්නේ. අර සුළු නගර සභාවල හිටපු අය ප්‍රාදේශීය සභා විදියට ගණන් ගනන් ඒගොල්ලෝ ග්‍රාමීය මට්ටමට වැටෙනවා. ඒ නිසා මේ කියන කරුණ අපට සනාථ වෙනවා. නාගරික ප්‍රදේශ ප්‍රාදේශීය සභා මායිම් තුළට ඇතුළත් කිරීම නිසා ඒගොල්ලෝ ග්‍රාමීය මට්ටමට වැටුණා. ඒ නිසා නාගරික මට්ටම ක්‍රමයෙන් අඩු වුණා කියලා. හරි, දැන් ඔන්න මේකදී අර තොරතුරු ටික මම ආයෙ නැවත කියන්න. මේක පනත තමයි 1987 ප්‍රාදේශීය සභා පනත. මේ ප්‍රාදේශීය සභා පනතට පෙර ලංකාවේ නගර කියලා හැඳින්වුවේ මහනගර සභා, නගර සභා, සුළු නගර සභා. 1987 මේ ප්‍රාදේශීය සභා හඳුන්වා දීමෙන් පස්සේ අර කලින් තිබිච්ච සුළු නගර සභාවල හිටු පිරිස ප්‍රාදේශීය සභා විදියට හැඳින්වුවා. එතකොට 87ට පෙර මහනගර සභා, නගර සභා, සුළු නගර සභා කියලා හැඳින්වුවත් මහනගර සභා, නගර සභා විතරයි 87න් පස්සේ නගර වුණේ. සුළු නගර සභාවල හිටපු පිරිස කෙලින්ම ප්‍රාදේශීය සභාවට වැටුණා. මේ ප්‍රාදේශීය සභා ග්‍රාමීයම අංශයේ විදිහට තමයි හැඳින්වෙන්නේ. ඒ නිසා නාගරික ජන මට්ටම 1987න් පස්සේ අඩුවීමක් සිද්ධ වුණා. ඒ නිසා නාගරික ප්‍රදේශ ප්‍රාදේශීය සභා මායිම් තුළට ඇතුළත් කිරීම කියන කාරණාව හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ නාගරික මට්ටම අඩු වෙලා තියෙනවා. ලියන්න පුළුවන් නේද? හරි, විනාඩි 4ක් දෙන්නම් ලියන්න. හරි, ආයි පාරක් කියන්න කියලා මැසේජ් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. මම ආයි පාරක් කියන්න උත්තරේ ලියන විදිය හොඳට අහගන්න. ශ්‍රී ලංකාවේ අඩු නාගරික මට්ටමක් පැවතීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් ලෙස නාගරික ප්‍රදේශ ප්‍රාදේශීය සභා මායිම් තුළට ඇතුළත් කිරීම දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ 1987 තමයි ප්‍රාදේශීය සභා පනත ක්‍රියාත්මක වුණේ. 1987ට පෙර ලංකාවේ නගර විදියට හැඳින්වුණේ මහනගර සභා, නගර සභා සහ සුළු නගර සභාවල ඉන්න පිරිස්. 87 ප්‍රාදේශීය සභා පනතෙන් පස්සේ මහනගර සභා හා නගර සභා නගර විදියට හැඳින්වූ අතර අර සුළු නගර සභාවල හිටපු පිරිස ප්‍රාදේශීය සභාවලට අයත් වුණා. මේ නිසා 87ට පෙර නගරවල හිටපු පිරිසක් 87න් පස්සේ ප්‍රාදේශීය සභාවට අයත් වීම නිසා ඔවුන් ග්‍රාමීය අංශයට වැටුණා. ඒ නිසා ලංකාවේ 87න් පස්සේ ශ්‍රී ලංකාවේ අඩු නාගරික මට්ටමක් පැවතෙන්න බලපා ප්‍රධානම කාරණාව තමයි මේ ප්‍රාදේශීය සභා පනත. හරි, ලියන්නකෝ.
ලියලා ඉවර නම් මැසේජ් එකක් දාන්න. හරි ගොඩක් අය ලියලා ඉවරයි වගේ පේනවා කලවානේ ක්ලාස් එකේ සඳුනි ඉන්නවා කියන පුතේ ඔයා ලියපු උත්තරේ ශ්‍රී ලංකාවේ අඩු නාගරික මට්ටමක් ඇතිවීමට බලපෑ තවත් එක් සාධකයක් ලෙස නාගරික ප්‍රදේශ ප්‍රාදේශීය සභා මායිම් තුලට ඇතුළත් කිරීම දැක්විය හැකිය 1987 වර්ෂයේදී ප්‍රාදේශීය සභා පනත ක්‍රියාත්මක වීමට පෙර මෙරට ක්‍රියාත්මක වූයේ මහනගර සභා නගර සභා සුළු නගර සභා ලෙස නමුත් 1987 වර්ෂයෙන් පසුව සුළු නගර සභා කොටස ප්‍රාදේශීය සභා යටතට පත්වීමත් සමගම නාගරීකරණය ක්‍රමෙන් අඩුවිය එම නිසා ශ්‍රී ලංකාවේ නාගරීකරණය ක්‍රමෙන් අඩුවිය හරි ගොඩක් හොඳයි පුතේ අවශ්‍ය කාරණා ඔක්කොම ඇතුළත් වෙලා තියෙන උත්තරේ හොඳයි උත්තරේ අපි ඊළඟට බලමු හතරවෙනි කාරණාව ග්‍රාමීය ප්‍රදේශයෙන් ප්‍රදේශයන් වෙතද සංවර්ධන යෝජනා ක්‍රම හා කාර්මික කටයුතු ව්‍යාප්ත කිරීම කියන එක අන්න ඒක ලියා ගන්න හතරවෙනි කරුණ විදිහට ග්‍රාමීය ප්‍රදේශයන් වෙතද සංවර්ධන යෝජනා ක්‍රම හා කාර්මික කටයුතු ව්‍යාප්ත කිරීම හරි දැන් මම මේකට එන්න ඕනේ ව පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරන්න ශ්‍රී ලංකාවේ ගොඩාක් වෙලාවට කොළඹ නගරය නැත්නම් බස්නාහිර පළාත තමයි සංවර්ධන මූලිකම සංවර්ධන ක්‍රියාදාමයන් දියත් කළේ මුල් කාලීනව නිදහසෙන් පස්සේ ඉතින් නිදහසෙන් පස්සේ සංවර්ධන ක්‍රියාවලියන් වැඩිපුරම සිද්ධ කරුනේ කොළඹ නගරය නැත්නම් බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කළේත් බස්නාහිර පළාතේ ඒ වගේ මාර්ග ඒ වගේම දුම්රිය මාර්ග මේ සියලුම දේවල් ගොඩාක් වෙලාවට මේ කොළඹ නගරය මූලික කරගෙන තමයි වුනේ හැබැයි පසු කාලීනව ග්‍රාමීය ප්‍රදේශවලත් සංවර්ධන යෝජනා ක්‍රම සහ කාර්මික කටයුතු ව්‍යාප්ත වුණා මේකෙදි ගොඩාක් වෙලාවට කොළඹ නගරය ගත්තොත් එහෙම බස්නාහිර පැත්තට තියෙන ඒ වගේම උතුර දකුණ නැගෙනහිර අනිකුත් ප්‍රධාන දිශා හතර තුන බස්නාහිර දියුණු වෙලා දැන් සාමාන්‍ය මට්ටම තියෙන උතුර දකුණ නැගෙනහිර කියන ප්‍රදේශ තුන දියුණු කරන්න වැඩපිළිවෙළ රැසක් දියත් කළා ඒකෙදි උතුරු ප්‍රදේශය සංවර්ධනය කරන්න උතුරු වසන්තය කියන වැඩසටහන ක්‍රියාත්මක කළා නැගෙනහිර නවෝදය කියලා වැඩසටහන නැගෙනහිර ප්‍රදේශය සංවර්ධනය කළා ඒ වගේම දක්ෂිණ සංවර්ධන වැඩපිළිවෙළ මගින් දකුණු ප්‍රදේශය සංවර්ධනය කරන්න පටන් ගත්තා ඒ නිසා බස්නාහිර පළාතට අමතරව අනිකුත් ප්‍රධාන දිශා තුනේ තියෙන ප්‍රදේශවලට ගොඩක් කලකට සංවර්ධන සැලසුම් සකස් කරන්න පටන් ගත්ත ඒක ඒ ප්‍රදේශවල මාර්ග යටිතල පහසුකම් ජලනල විදුලිය මේවත් එක්කම සන්නිවේදන පද්ධති ඒ වගේම සේවා ස්ථාන රැසක් ස්ථාපනය කරන්න මේ කියන සංවර්ධන යෝජනා ක්‍රමත් එක්ක හැකියාව ලැබුණා. ඒ නිසා මේ උතුර දකුණ නැගෙනහිර කියන ප්‍රදේශවල ඉඳන් විශාල පිරිසක් කොළඹ නගරයට සංක්‍රමණය වෙන්න නැත්නම් සේවා ලබා ගන්න පැමිණෙන එක ඒ ප්‍රදේශයේම නැවතුණා. මොකද ග්‍රාමීය ප්‍රදේශවලම ඔවුන් හිටියා ඒ ප්‍රදේශවලට මේ සංවර්ධන කටයුතු ගමන් කිරීම නිසා. ඒ වගේම තමයි 1992 දී ගොඩාක් කලන් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට රැකියා දෙන ප්‍රධානම
කර්මාන්තේ බවට පත් වුණේ ඇඟලුම් කර්මාන්තය. ග්‍රාමීය දිරිඳු ජනයාට ගොඩාක් වෙලාවට රැකියා කාන්තාවන්ට රැකියා අවස්ථා සම්පාදයි. ඒව ගොඩාක් වෙලාවට මේ බස්නාහිර පළාත තුල තමයි ගොඩාක් වෙලාවට තිබුණේ. කටුනායක වගේ ප්‍රදේශවල තමයි වැඩිපුරම තිබුණේ ඇඟලුම් කර්මාන්තශාලා. හැබැයි 1992 දී ඇඟලුම් කර්මාන්තශාලා 200 වැඩසටහන ක්‍රියාත්මක වීම තුල ග්‍රාමීය ප්‍රදේශවලට මේ ඇඟලුම් කර්මාන්තශාලා ගමන් කළා. ඒ කියන්නේ ස්ථාපනය කළා. ඒ මගින් අර ග්‍රාමීය ප්‍රදේශවලම හිටපු ජනයා නගරවලට එන එක නැවති ඒ ප්‍රදේශයේම ඇඟලුම් කර්මාන්තශාලාවල රැකියා කටයුතු සඳහා ගොඩක් වෙලාවට ගියා. මේ තත්ත්වයේ මත නාගරික ජන සංඛ්‍යාව නගරයට එන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙලා ශ්‍රී ලංකාවේ නාගරික මට්ටම අඩු වෙන්න බලපෑවා. ඔන්න ලියන්න ඕන විදිහ කියන අපතේ හොඳට අහගෙන ඉන්න. ශ්‍රී ලංකාවේ නාගරීකරණ මට්ටම අඩු මට්ටමක් ලෙස පැවතීමට බලපාන තවත් ප්‍රධානම සාධකයක් තමයි ග්‍රාමීය ප්‍රදේශ වෙතද සංවර්ධන යෝජනා ක්‍රම හා කාර්මික කටයුතු ව්‍යාප්ත වීම දක්වන්න පුළුවන්. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රධාන වශයෙන්ම සංවර්ධන යෝජනා ක්‍රම වැනි දේවල් ආරම්භ කළේ බස්නාහිර පළාත නැත්නම් කොළඹ නගරයේ කේන්ද්‍ර කරගෙන. ඒ නිසා කොළඹ නගරයේ රැකියා අවස්ථා කර්මාන්ත ශාලා සහ යටිතල පහසුකම් රැසක් කොළඹ නගරය තුල පමණක් ස්ථාපනය වුණා. ග්‍රාමීය ප්‍රදේශවල එවැනි පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවල ඉඳන් විශාල ජන සංඛ්‍යාවක් මේ කොළඹ නගරයට ඇදී එන්න පටන් ගත්තා. ඒත් පසුව ගොඩක් වෙලාවට කොළඹ නගරයේ නාගරික තදබදයේ වැඩිවීම නිසා බස්නාහිර පළාතේට නැතුව අනිකුත් බස්නාහිර පළාත මෙන්ම අනිකුත් දිශා තුන, ඒ කියන්නේ උතුරු දිශාව, නැගෙනහිර, දකුණු කියන ලංකාවේ අනිකුත් දිශාවල සිටපු ප්‍රදේශ සංවර්ධනය කරන්න සංවර්ධන වැඩපිළිවෙළ රැසක් දියත් කළා. ඒවා විදිහට උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, දක්ෂිණ සංවර්ධන වැඩසටහන් වැනි දේවල් අපට දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ මගින් ගොඩාක් වෙලාවට යටිතල පහසුකම් රැකියාව සඳහා කොළඹ නගරයට බස්නාහිර පළාතට එන එක නැවතිලා ඒ ප්‍රදේශවලම ජනයා ඒ සම්පත් භුක්ති විඳින පටන් ගත්තා. ඒකම තමයි ලංකාවේ කර්මාන්ත වලින් වැඩි දෙනෙක් ග්‍රාමීය දිළිඳු ජනයා සහ කාන්තාවන් වැඩි දෙනෙක් රැකියාව සඳහා පැමිණියේ ඇඟලුම් කර්මාන්ත සඳහා බස්නාහිර පළාතට. ඒත් 1992 දී කර්මාන්තශාලා විකේන්ද්‍රණය කළා. ඒ කියන්නේ කේන්ද්‍රගත වෙන්නේ නැතුව ලංකාවේ පුරා ව්‍යාප්ත කළා ඇඟලුම් කර්මාන්තශාලා 200 වැඩසටහන කියලා තමයි ඒකට කියන්නේ. ඇඟලුම් කර්මාන්තශාලා 200 වැඩසටහන. ඒ මගින් ග්‍රාමීය ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීම තුළ තරුණ තරුණියන් රැසක් ඒවැ රැකියා සඳහා ගියා කොළඹ නගරයට එන එක අවම වුණා. මේ නිසා ශ්‍රී ලංකාවේ නාගරික මට්ටම ක්‍රමයෙන් අඩුවීම සිද්ධ වුණා. විනාඩි 4ක කාලයක් ලැබෙනවා. කියලා ඉවර වෙලා මැසේජ් එකක් දාන්න.
लीले वरना मैसेज ज्यादा आना හරි කීප දෙනෙක් ලියලා ඉවරයි රත්නපුර ක්ලාස් එකේ ගයක්මි ඉන්නවා කියන්න පුතේ ශ්‍රී ලංකාවේ අඩු නාගරික මට්ටමක් පැවතීම කෙරෙහි බලපාන තවත් සාධකයක් නම් ග්‍රාමීය ප්‍රදේශයන් වෙතද සංවර්ධන යෝජනා ක්‍රම හා කාර්මික කටයුතු ව්‍යාප්ත කිරීමයි वर्ष 1948 निधस्तन पशु कार्मिक कटयतु संवर्धन योजना क्रम बसनाहिर पलातिन सा कुलम नगर आश्रय व्याप्त विय एम निशा ग्राम्य जनया रखियावन सदा बसनाहिर पलातर पेमनेंट विय නමුත් බස්නාහිර පළාත් සංවර්ධන වූ පසු ඉදිරි පළාත් සඳහා එනම් උතුර දකුණු නැගෙනහිර පළාත් සඳහා සංවර්ධන යෝජනා ගෙනෙන ලදී. උතුරු වසන්තයේ නැගෙනහිර නවෝදය හා දක්ෂිණ සංවර්ධන වැඩපිළිවෙල ඒවාට උදාහරණ වේ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රථමයෙන්ම ව්‍යාප්ත වී තිබුණේ බස්නාහිර පළාතේ. නමුත් 1992 න් පසු ඇඟලුම් කර්මාන්තශාලා 200ක් වැඩපිළිවෙල ග්‍රාමීය ප්‍රදේශවල පිහිටුවා පීටුවා ඇත එමගින් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් හා දිළුන් ජනයාට රැකී අවස්ථා හිමිවීමත් සමග නගරයට යාමට තිබූ අවස්ථාව අඩු විය එම නිසා මෙම හේතුවද නගරීකරණය අඩු වීමට සාධකයක් විය හරි පුතේ ගොඩක් හොඳයි හොඳ උත්තරයක් හොඳට ලියලා තියෙනවා අන්නේ වගේ ලියවෙන්න ඕනේ එතකොට ගොඩක් කලාට අනිත් අයත් ඒ වගේ ලියලා ඇති කියලා හිතනවා ශ්‍රී ලංකාවේ අඩු නාගරික මට්ටමක් පැවතීම කෙරෙහි බලපාලා තියෙන සාධක තුනක් හෝ හතරක් පැහැදිලි කරන්න තමයි ඉන්නේ නාගරීකරණයෙන් ප්‍රශ්න දැනට අවුරුදු 3ක 4ක වගේ මේ පහුගිය සිලබස් එකේ ඇවිල්ලා තිබුණා ඒ අවුරුදු 4ෙම මේ කියන ප්‍රශ්නය එනවා මේ කියන ප්‍රශ්නේ ශ්‍රී ලංකා අඩු නාගරික මට්ටමක් පවතින බලපාන සාධක කියන ප්‍රශ්නය එනවා ඒ නිසා ඕගොල්ලෝ ඔය වගේ උත්තරයක් ලියලා තියෙනවනම් 6න් 6ම ලකුණු ලබා ගන්න ගොඩක් වෙලාවට පහසුයි ඒ නිසා ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ අඩු මට්ටමක් පවතින සාධක හතරක් දැන් අපි සාකච්ඡා කළා ඊළඟට බලන්න පුතේ ශ්‍රී ලංකාවේ නාගරික මට්ටම කියලා තියෙනවා මෙන්න මේ කියන කොටස දැන් අපි සාකච්ඡා කරමු ශ්‍රී ලංකාවේ නාගරීකරණ මට්ටම් කාලීන හා අවකාශීය දෘෂ්ටි කෝණයකින් යුක්ත විමසා බැලිය හැකිය. ඔන්න කාලීන කියලා වචනයක් තියෙනවා ඒ වගේම අවකාශීය කියලා වචනයක් තියෙනවා. හරි. එතකොට ශ්‍රී ලංකාවේ නාගරික මට්ටම කාලීන වශයෙන් උත් අවකාශීය වශයෙන් උත් විමසලා බලන්න පුළුවන්. මෙහිදී කාලීන දෘෂ්ටි කෝණයෙන් විමසලා බලනවා කියලා කියන්නේ මොකද්ද කියන එක අවධානය යොමු කරන්න ඕනේ. කාලීන කියන්නේ කාලය අනුව වර්ෂානුව කියන එක තමයි ඒකෙන් කියන්නේ. කාලීන කියන්නේ වර්ෂානුව කියන එක. එහෙනම් කාලීන දෘෂ්ටි කෝණය අනුව විමසා බැලීමේදී 1881 ඉඳන් 2012 දක්වා මේ සංගණන වර්ෂ මේවායේ නාගරීකරණය සිදුවෙච්ච වෙනස්කම් මොනවද කියලා මේ පහත වගුවේ තියෙනවා. මේ වගුවේ තියෙන්නේ කාලීන දත්ත. කාලයක් අනුව සිදුවලා තියෙන වෙනස්කම් තමයි මේකේ තියෙන්නේ. අවකාශීය කියලා කියන්නේ ප්‍රදේශ අනුව.
අවකාශය කියන්නේ ප්‍රදේශානුව ප්‍රදේශානුව ගත්තොත් එහෙම ගොඩාක් කාලවලට මෙන්න මේ කියන වගුව ඕගලන්ට ඊට එහා පැත්තේ පිටුවේ තියෙනවා පළාත් දිස්ත්‍රික්ක අනුව මුළු ජන සංඛ්‍යාවේ ඇති වෙලා තියෙන වෙනස්කම් තමයි අපි කියන්නේ අවකාශීය කියලා. දැන් ඉස්සෙල්ලා අපි කතා කරන්නේ කාලීන දත්ත කියන එක. මේකෙන් ඕගලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම ශ්‍රී ලංකාවේ 1881 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ කාලීනව දෙකගත හැකි ලක්ෂණ තුනක් සඳහන් කරන්න විස්තර කරන්න නෙමෙයි ගොඩක් කරවට ඉන්නේ සඳහන් කරන්න වගේ. එහෙම වුණොත් ලියන්න ඕනේ දේවල් මොනවද කියලා ඕගොල්ලෝ මේ වගුව දිහා බලාගෙන තමයි ලියන්න ඕනේ. හරි, ඒකේ පළවෙනි එක බලන්න මෙන්න මේක. මෙන්න මේ කියන කරුණ 1881 සිට නාගරීකරණයේ ක්‍රමික වර්ධනයක් 1971 තෙක් සිදුවීම බලන්න. 1881 මෙතන ඊළඟට 1971 මෙතන මෙන්න මේ කියන කාලය දක්වා ක්‍රමික වර්ධනයක් සාමාන්‍ය අපිට මේ 10 11 13 14 15 15 19 22 මේ ක්‍රමික වර්ධනයක් මෙන්න මේ කියන කාලය ටික කාල වකවානුව තුළ ක්‍රමිකව නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා මේ 71 වෙනකන්. ඊට පස්සේ 71 න් පස්සේ 81 21.5ක් තියෙනවා. 87 නේ අර ප්‍රාදේශීය සභා පනත ගිනව මෙන්න මේ කියන කාලයේදී 87 මෙන්න මෙතනින් පස්සේ ඉතිරින් පස්සේ ජනසංඛ්‍යාව බලන්න ගොඩාක් අඩුවීමක් අපට නාගරික ජනසංඛ්‍යාව දැක ගන්න පුළුවන් වුණා. ඒ නිසා ගොඩක් වෙලාවට මේ 71 වෙනකන් ක්‍රමික වර්ධනය. මේක එතකොට පළවෙනි කරුණ විදියට ලියන්න පුළුවන්. 1881 සිට නාගරීකරණයේ ක්‍රමික වර්ධනයක් දැක ගන්න පුළුවන්. ඊළඟට ශ්‍රී ලංකාවේ වැඩිම නාගරික මට්ටම 1971 වාර්තා වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිම නාගරික මට්ටම මේකත් කාලීන දත්තයක් 22.4 දක්වා අඩු වෙලා තියෙනවා 1970 වැඩි වෙලා තියෙනවා 1971. ඔන්න දෙවෙනි කාලීන වෙනස්කම. තුන්වෙනි එක තමයි 1987 ප්‍රාදේශීය සභා පනතෙන් පස්සේ මහනගර සභා හා නගර සභා මගින් පාලනය කරන ලබන ජනාවාස පමණක් නගර වශයෙන් සැලකීම නිසා පහළ නාගරීකරණේ පහළට යාම. මෙන්න මේ කියන කරුණු තුන තමයි ওই කියන ප්‍රශ්නෙට උත්තරේ විදිහට එන්නේ. හරි, 1981 සිට ක්‍රමිකව ගොඩක් වෙලාවට නාගරික මට්ටම පහළ යාම කියන එකත් ගැටලුවක් නෑ. මෙන්න මේ කියන හතර මතක තියාගන්න ඕනේ. හරි, දැන් අපි පාඩම් කරමු පුතේ. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? මේ ප්‍රශ්නේ තමයි කාලීනව දැක්ගත හැකි වෙනස්කම්. 1881 සිට නාගරීකරණයේ ක්‍රමික වර්ධනයක් සිද්ධ වුණා 1971 වෙනකන්. ඊළඟ දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ වැඩිම නාගරික මට්ටම 1971 වාර්තා වුණා. ඒක 122.4යි. තුන්වෙනි එක තමයි 1987 ප්‍රාදේශීය සභා පනතින් පසුව මහනගර සභා සහ නගර සභා පමණ මගින් පාලනය කරන ලබන ජනාවාස පමණ නගර විදිහට හැඳින්නුවා. ඒ නිසා නාගරික මට්ටම පහළ යාමක් තිබුණා. 81 න් පස්සේ කොහොමවත් ශ්‍රී ලංකාවේ නාගරික මට්ටම ක්‍රමිකව පහළ යාමක් විදිහට හඳුනගත්ත කරුණු හතරයි. ওই කරුණු හතරෙන් දැන් මට පාඩම් කරලා දෙන්න.